අයිබෝවන් 2019 මේ වෙනකොට Huawei Y9 Prime ෆෝන් එක ගොඩම ට්‍රෙන්ඩින් වගේම ගොඩම බජට් එකට හිතකර ෆෝන් එකක් වෙලා තියෙනවා. ඒ වගේම Xiaomi Redmi Note 7 Pro ෆෝන් එකත් ඒ වගේම තමයි. එතකොට අද යන්න අපි මේ ෆෝන් දෙක කම්පයර් කරලා මොකද්ද හොඳ ෆෝන් එක මොකද්ද කෙනෙකුට ගන්න සුවටබල ෆෝන් එක මොකද්ද කියලා බලන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මතක කරලා channel subscribe කරන්න, like කරන්න, මේ වීඩියෝ share කරන්න, මොකක් හරි ඕන ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. එදිරි Huawei Y9 Prime එක ගැන මම පොඩ්ඩක් ඉස්සෙල්ලා කතා කරන්න. මොකද මට මේ වෙනකොට සති දෙකක විතර හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. Huawei Y9 Prime ෆෝන් එක 2019 ජූලි මාසේ අවේලබල් වුණා. ඒ වගේම බොඩි එක ගැන කියනවා නම් 198.8 ග්‍රෑම්, ඒ කියන්නේ 197ක් වගේ ග්‍රෑම් 200කට ආසන්නයි. ඒ වගේම ෆිනිෂ් එක කියනවා නම් ෆ්‍රන්ට් ග්ලාස් ඇන් ප්ලාස්ටික් වලින් හදපු බැක් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩිස්ප්ලේ එක ගැන කියනවනේ IPS LCD capacity touch screen එක 6.59 inches සඟ ගොඩක් විශාල තිරයක්. ඒ වගේම full HD 391 pixel density එක අපිට බලා ගන්න පුළුවන්. Y9 එකේ SIM slot ගැන කියනවනම් dedicated dual SIM slot එකක් අපිට බලා ගන්න පුළුවන්. micro SD card එක විදිහට terabyte එකක් card එකක් install කරගැනීමේ හැකියාව තියෙනවා. අපි පොඩ්ඩක් මේකේ OS එක ගැන කතා කරනවා නම් අපි ගොඩක් අය Harmony OS එක රිලීස් වෙයි කියලා බලන් හිටියට එහෙම දෙයක් උනේ නැහැ. මොකද Android 9.05 edition එකත් එක්ක EMUI 9.1 edition එක තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම පොඩ්ඩක් chipset එක ගැන කියනවා නම් high silicon Kirin 710F කියන chipset එකක් හම්බ වෙලා තියෙනවා. ඒකට Kirin කියන එකට මම ඔයගොල්ලෝ දන්න Huawei ලාට තමයි අධිකාරිය තියෙන්නේ කියලා. CPU එක විදිහට octa-core CPU එක, Mali G51 GPU එකක්. ඒ වගේම RAM එක ගැන කියනවනම් මම අද මේ ෆෝන් දෙකම කම්පයර් කරන්න 4GB සහ 64GB version එක පදනම් කරගෙන, ඒ වගේම Y9 එකේ 4GB සහ 128GB version එකකුත් තියෙනවා. ඒ වගේ අපි පොඩ්ඩක් Y9 එකේ main cam එක ගැන කතා කරනවා නම් triple camera setup එකක් තමයි හම්බ වෙලා තියෙන්නේ. මේ price එකත් එක ගොඩක් positive point එකක් කියලා හිතන්න පුළුවන්. megapixel 16ක 8.1 apache x හද කැම් එක, megapixel 8ක ultra wide කැම් එක සහ megapixel 2ක depth sensor එක අපිට බලා ගන්න පුළුවන්. Huawei Y9 Prime එකේ special feature එක තමයි selfie cam එක. මොකද single cam එකක් තියෙන pop-up වෙන cam එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. megapixel 16කට 2.0 apache x අපිට selfie cam එකේ මේ වගේ video එක පේන විදිහට බලා ගන්න පුළුවන්. Bluetooth version එක අපිට latest එක හම්බ වෙලා තිනවා 5.0 version එක, USB 2.0 සහ type c reversible connect එක ගොන්න හම්බ වෙයි. Sensors ගැන කියනවා නම් rear mount fingerprint sensor එක, accelerometer, gyroscope, proximity සහ compass sensors අපිට Huawei Y9 Prime එකේ හම්බ වෙලා තියෙනවා. එතකොට මේකේ face unlock අපිට බලා ගන්න හම්බ වෙයි. Battery එක ගැන අපි පොඩ්ඩක් කතා කරනවා. Y9 එකේ non removable lithium polymer 4000 mAh battery එක තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම අපි දැන් පොඩ්ඩක් Xiaomi Redmi Note 7 Pro එක පැත්තට යනවනා. මේ Xiaomi Redmi Note 7 නෙමෙයි, Note 7 Pro එක ගැන පොඩ්ඩක් කතා කරනවා. 2019 මාර්තු මාසේ අවේලබල් වුණා. ඒ වගේම ග්‍රෑම් 185ක් 86ක් වගේ බරයි. ලුකින් එක ගැන කියනවා නම් මේකේ ෆ්‍රන්ට් එක සහ බෑක් එක දෙකම ග්ලාස් ෆිනිෂ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. IPS LCD capacity touch screen එකක්. Y9 එකට වඩා තරමක් කුඩා වූ, ඒ කියන්නේ 6.3 කංගල් ඩිස්ප්ලේ එක Y9 එක වගේ full HD ඩිස්ප්ලේ එක පොඩ්ඩක් pixel density එක Y9 එකට වඩා වැඩි 409 pixel density එකක් අපිට මේ ඩිස්ප්ලේ එකේ හම්බෙලා තියෙනවා. එතකොට මේ මම මේ ඩිස්ප්ලේ දෙක compare කරන්න යන්නේ නැහැ. මොකද compare කරන්න බෑ, මේ දෙකේම එකම වගේ performance තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඇත්තම කියනවනම් compare කරන්න දෙයක් ඇත්තෙම නැහැ. එතකොට මේ ෆෝන් දෙක මිලදී ගන්නවනම් ඕන ඩිස්ප්ලේ එක ගැන compare කරන්න දෙයක් නැහැ. ඒ වගේම හයිබ්‍රිඩ් ඩුවල් SIM slot එකක් තමයි Note 7 Pro එකේ අපිට හම්බුනේ. ඒ කියන්නේ එක්ක SIM එකක් සමග micro SD card එක හෝ dual SIM පමණක් පාවිච්චි කිරීමේ හැකියාව තමයි තියෙන්නේ. 256GB දක්වා card එක install කරගන්න පුළුවන්. Android 9.0 MIUI 10 version එක අපිට හම්බුණා. ඒ වගේම Qualcomm Snapdragon 675 chipset එකක්, octa-core CPU, Adreno 612 GPU තමයි අපිට හම්බුනේ. ඒ වගේම මම මේ ෆෝන් එකත් කතා කරන 4GB 64GB version එක පදනම් කරගෙන, ඒ වගේම Note 7 Pro එක ගත්තම RAM එක 6GB සහ 64GB සහ 128GB කියලා තවත් version දෙකක් එනවා. ඒ වගේම මේකේ තියෙන dual camera setup එක අපිට Y9 එකේ triple camera එකක් තමයි අපිට හම්බුනේ. megapixel 48ක සහ megapixel 5ක depth sensor එකක් විදිහට තමයි අපිට මේ Note 7 Pro එකේ dual camera setup එක හම්බ වෙන්නේ. හැබැයි ඇත්තටම මම මේ ෆෝන් දෙකේ
මෙයින් කැම් දෙකෙන් ගන්න ෆොටෝස් වල ඩීටේල්ස් බැලුවම ඇත්තනම කම්පයා කරන්න දෙයක් නැහැ. මොකද Y9 එකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් තිබ්බා කියලා. ඒ වගේම ඩීටේල්ස් සහ ක්වොලිටි එකකින් තිබ තමයි Redmi Note 7 Pro එකෙත් අපිට මෙයින් කැමෙන් ගන්න ෆොටෝස් බලා ගන්න පුළුවන්. ඒකින්ද කිසිම විදිහකින් මේ දෙකේ කම්පයා කරන්න දෙයක් නැහැ. හැබැයි සෙල්ෆි කැම් එකක් ගත්තම අනිවාර්යයෙන්ම කම්පයා කරන්න දෙයක් තියෙනවා. මොකද Note 7 Pro එකේ මෙගාපික්සල් 13ක් කැමරයක් තමයි අපිට සෙල්ෆි කැම් එක විදිහට හම්බුනේ. එතකොට මෙගාපික්සල් 16ක පොප්අප් කැම් එක සමග ලෝඩ් ලයිට් වල සහ ඩේ ලයිට් කියන දෙකෙන් පර්ෆෝමන්ස් බැලුවම සෙල්ෆි කැම් එක අතින් Y9 Prime එකේ සිංගල් කැම් එක සෙල්ෆි කැම් එක ඉදිරියෙන් ඉන්නවා. Bluetooth version එකත් 5.0 USB 2.0 සමග reversible connect එක අපිට හම්බ වෙනවා. sensors ටිකත් rear mount fingerprint sensor එක සහ accelerometer, gyro, proximity, compass sensors ටික Y9 Prime එකේ වගේම හම්බ වෙලා තියෙනවා. කිසිම විදිහකින් face unlock අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම non removable lithium polymer 4000mAh බැටරියක් තමයි අපිට මේ Note 7 Pro එකෙත් හම්බ වෙන්නේ. හැබැයි Huawei Y9 එකේ අපිට fast charging support කරන්න නැති වුණාට Note 7 Pro එකේ ෆාස්ට් චාර්ජිං වලට සපෝට් කරනවා. එතකොට බැටරිය එක අතින් ගත්තම අනිවාර්යයෙන්ම Note 7 Pro එක ඉදිරියෙන් ඉන්නවා. එතකොට අපි මේ දෙක කම්පයර් කරනකොට බොඩි එකේ බොඩි බිල්ඩ් එක ඩිසයින් එක ඒ කියන්නේ ලස්සන එහෙම නැත්නම් ලුකින් එක ගැන කියනවනම් මේ ප්‍රයිස් එකත් එක්ක Huawei Y9 Prime ෆෝන් එක ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම මේ ෆෝන් දෙකේම ඔක්ටෝකෝ CPU දෙකක් තිබ්බට සෙන්සර්ස් වල ක්‍රියාකාරීත්වය ෆෝන් එක ඔන් ඔෆ් කරනකොට සහ අපි මොකද ඇප්ලිකේෂන් එක ඕපන් කරනකොට වගේ ස්පීඩ් එක පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම Huawei Y9 Prime එක පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා. එතකොට ස්පීඩ් එක අතින් සහ බොඩි ලුකින් එක අතින් ඉදිරියෙන් ඉන්නවා Huawei Y9 එක. ඒ වගේම සෙල්ෆි කැම් එකක් ගත්තොත් ඒකෙත් Huawei Y9 Prime එක සෙල්ෆි කැම් එක අතින් ඉදිරියෙන් ඉන්නවා. Xiaomi Redmi Note 7 Pro එක ඉදිරියෙන් ඉන්නේ බැටරිය එක අතින් විතරයි. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා බැලුව ගමන්ම මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක Huawei Y9 Prime ෆෝන් එක පැහැදිලිවම ඉදිරියෙන් ඉන්නවා කියලා. Huawei Y9 ෆෝන් එකේ ඔයගොන්ට N9 Black, Sapphire Blue කියන කලර්ස් වලින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඇත්තටම මේ Harmony OS එක 2019 අගෝස්තු 9 වෙනිදා රිලීස් වෙනවා කියලා තිබ්බට මම දන්නේ ඒක කොහොමද අප්ග්‍රේඩ් එකක් විදියට දෙනවද එහෙම නැත්නම් අලුතින් මැනුෆැක්චරින් කරන ෆෝන් වලට Harmony OS එක ලබා දෙනවද කියන මම හරියටම දන්නේ නැහැ. මොකද Huawei Y9 Prime ෆෝන් එකත් අපිට හම්බුනේ Android version එකක් හින්දා. අවසාන වශයෙන් අපි මේ ෆෝන් දෙකේ මිල ගණන් ගැන කතා කරනවා නම් Y9 Prime එක 64GB version එක රුපියල් 33000ක් 34000කට විතර ලබා ගැනීමේ හැකියාව තියෙනවා 2019 සැප්තැම්බර් මාසෙ වෙනකොට. Xiaomi Redmi Note 7 Pro ෆෝන් එකේ 64GB එක රුපියල් 2000ක් විතර වැඩි වෙයි 35000කට 36000කට විතර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඇත්තටම මම දන්නේ මේ ෆෝන් දෙකේම 128GB ෆෝන් එක මොන වගේ මිල ගණන් යටතේ අපිට ලබා ගැනීමට හැකියාව තියෙනවද කියන එක. එතකොට අනිවාර්යයෙන්ම මේ ෆෝන් දෙකේ Y9 Prime එක තරමක් ඉදිරියෙන් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මම හිතනවාද මේ වීඩියෝ වල මොනවා හරි ඉගෙන ගන්න ඇති කියලා. මතක් කරලා channel subscribe කරන්න, මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න, video share කරන්න. ඔබට සුබ දවසක්. Thank you.